Hi guys, salaamu mage YouTube channel ekata aadaram piliganawa. Me ape devani vlog ekak api ada yanna hadanne ape budget ekata galapena rondayak. Thumbnailaka dakkana oyala dannawa api ada kohida yanne kiyala. Api mulinma kotuwata aawa. Me kotuwen palaweni harasseedi athul paare thamai api mulinma yanna one. Palliyata yana bus ekak ganna me athul paare digata me yanna one. Metanin eliyata gihilla 145 මට්ටකුලේ බස් එක නැගලා තමයි පල්ලියට යන්නේ. කොටුවේ ඉඳන් පල්ලිය ගාවට රුපියල් 30ක දුර විතරයි තියෙන්නේ. මෙතන ඉස්සරහින් කෝවිලක් පේනවා නේද? මෙන්න මේ කෝවිලත් පහු කරගෙන ඉස්සරහට යන්න ඕනේ. මෙන්න මෙතන සුදු විරක් තියෙනවා. ඒ සුදු විරනුත් මාරු වෙලා මෙතන පල්ලෙහා පාරක් තියෙනවා. ඒ පාරිනුත් යන්න ඕන අපිට බස් එක අල්ලගන්න. මේ වෙලාවේ මාර මව්වක් තමයි තිබුණේ. අපි පාරට යනකොටම වගේ බස් එකක් ආවා. ඒ නිසා අපිට අක්කර දොර දොර ගිහින් බස් එර නැක. මෙතනින් තමයි අපි බස් එකෙන් බැස්සේ මේ තියෙන පල්ලියට යන පාර. මෙතනින් නම් මීටර් 200ක් විතර පයින් ඉස්සරහට යන්න තියෙනවා. මේ කොඩිය හැම දාලා තියෙන්නේ පල්ලියේමයි. පළවෙනි ගමන අපි පන්සලකට ගියක් නිසා දෙවෙනි ගමනත් ආගමික ස්ථානකට ගියත් හොඳයි කියලා අපි හිතුවා. ඒ නිසා තමයි අපි කොච්චිකඩේ පල්ලිය යනවා කියලා තීරණය කරේ. මේ තියෙන්නේ පල්ලිය ඉස්සරහා. ඒසරයි නාචිගෙන් තමයි අපි ටිපන්දම් එහෙම ගත්තේ අපිට රුපියල් 100කට ටිපන්දම් 10ක් හම්බුනා. අපි හතර දෙනාම ගත්තේ රුපියල් 200ක ටිපන්දම්. අපි ඒව බෙදාගෙන ෂෙයා කරගෙන පත්තු කරා. මේ අපි දැන් පල්ලිය ඇතුළට යන ගමන් බලන්නක පල්ලිය කොච්චර ලස්සනයිද කියලා. ඊළඟට අපි ආවේ අපි ආසම වැඩේට ඒ තමයි කණ එක. මේ තියෙන්නේ අපි කන්න ගත්තේවා. අපි ගත්තා තෝසේ, පරාටා, ඉඩ්ලි, උනුදු වඩේ. මෙතන සර්විස් එකත් හොඳයි. අපිට හොඳට කන්න හම්බ වුණා. අපි හතර දෙනාම ෂෙයා කරගෙන කෑවේ. අපි කිරි තේ දෙකකුත් ගත්තා. මට නම් මෙතන කෑම සුපිරි. ඒ වගේම තමයි මෙනු එකක් බලන්න නැතුව තමයි කෑම ඕඩර් කරගත්තේ. අපි කන ගමනුත් කතා කරේ ගාණ කීයක් වෙයිද දන්නේ කියලා. අපි හතර දෙනාටම ගියේ 1240යි. අපි හතර දෙනාම ගාන ෂෙයා කරගන්න නිසා ඇත්තට මේක ලොකු ගාණක් වුණේ නැහැ. මම ඊළඟට පෙන්නන්නම් අපි කොහෙන්ද කැම කෑවේ කියලා. මෙන්න මේ ජෝඩුව ඒ දෙනා වීඩියෝ කරන්නේ කියලා අනම්මනා කිව්වා. ඒ හින්දා ඒ දෙනා ලස්සනට මේ වීඩියෝ එක මම මෙතන රැක්කා. මෙන්න මෙතනින් තමයි අපි කැම ගත්තේ. මේ අර පළවෙනි හරස් වීදියේ ඇතුළේ. දැන් මේ යන්න හදන්නේ කැම්පස් එකට එන්න. මේ හරස් වීදියේ අපි ආපු විදිහම තමයි ආපසර යන්නේ. අපි මෙතනින් පාරට ගිහිල්ලා කඩවත බස් එකක් අරන් කැම්පස් එකට ආවා. අවු ඇවිල්ලා මහන්සි නිසා අපි ජිම් කැන්ටින් එක ළඟ තියෙන ජූස් බාර් එකෙන් ලෙමන් අරගෙන බිව්. අපිට මේ ලෙමන් එක රුපියල් 70කට ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ ජූස් බාර් එක. ඇත්තටම රුපියල් 70කට මේ වගේ ජූස් එකක් බොන්න හම්බෙනවා කියන්නේ මාරම වටිනවා. මෙන්න මේ විදියට තමයි අපි අපේ බජට් ට්‍රිප් එක ගිහිල්ලා ආවේ. ඔයාලටත් පුළුවන් අඩු මුදලට කොළඹවට මේ වගේ ඇවිදින්න. අන්තිම වෙනකම් මගේ බ්ලොග් එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් thank you. ආයෙත් දවසක ආයෙත් බ්ලොග් එකක් කරන්න දෙනකම් ඔයාලා හැමෝටම thank you. Bye.